මේ රටට ඇතුල් වෙන්නේ කවුද? මොනවද මේගොල්ලෝ කරන්නේ? මොකද්ද මේගොල්ලන්ගේ බලාපොරොත්තු? ඒ කාරණා පිළිබඳව අපි හරියට දැනුම්වත් විය යුතුයි රජයේ ආයතන. ඒ සඳහා බුද්ධිආංශයේ නිතරම ශක්තිමත්ව තබා ගත යුතුයි. ඉස්ලාම් ධර්මයට මේක සම්බන්ධ නැහැ. මේ වැඩේ කරේ මේ ජාත්‍යන්තර බලවේගවල අපිට නොපෙනෙන අදිසි හස්තයක්. ඒවා අපිට සොයා ගන්නට ඕනේ. ඒක නිසා තමයි බුද්ධිආංශය ශක්තිමත් වෙන්නට ඕනේ. ඉස්ලාම් ධර්මයේ අදහන ඔක්කොන්ටම ගරු කරනවා. ඒගොල්ලන්ව අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒගොල්ලොත් මේ රටේ කොටසක්. ඒ නාමයෙන් නොමග ගිය පිරිසක් විසින් මං හිතන්නේ තරුණයෝවත් දැනගෙන හිටියත් දන්නේ ඇයි ඒගොල්ලෝ ජීවිතේ පූජා කරන්නේ කියලා. මේක ඔක්කොම උගත් අය තමයි මේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ. හුඟක් වෙලාවට මේ පිටිපස්සෙන් ඉන්නේ ඒගොල්ලෝ නෙමෙයි. සමහර විට මුස්ලිම් අයත් නොවෙන්න පුළුවන් මේක පිටිපස්සේ ඉන්නේ. නිලබලයෙන්ම පාර්ලිමේන්තුව තුල ඒ බලය පාවිච්චි කරමින් විශාල අනතුරකට රට අරගෙන යන බව අපේ අතිගරු ජනාධිපතිතුමා කරුණා කරලා තේරුම් ගන්නට ඕන. ඔබතුමා තමයි රාජ්‍ය නායකයා. මේ කරුණු වලින් අපිට පේන්නේ අපි හිතන තරම් මේකේ පසුබිම සුන්දර නෑ කියන එකයි. විශාල හානියක් සිද්ධ වුණු කාදිනල්තුමා බොහොම මෛත්‍රියෙන් කතා කළා. ඊටාගේ කොටසල කරනවා. සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් මේ පවතින ජාතික වශයෙන් බෙදා වෙන්කර උගන්වන පාසල් ඉවත් කළ යුතුයි. එකට ඉගැන්වීම කළ යුතුයි. වෙන්නු විට ભેද ඇතිවේ. නීතිය සමට පොදු එකක් වෙන්න ඕන. ගරු ජනාධිපතිතුමනි, මේ සත්පුරුෂ හැම ආගමික අයගෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ මා කිව් කාරණා ද්වේෂ සහගතව නෙවෙයි, මේවා කල්පනාවට භාජනය කරන්න.